ඒකාලිහිතපු රජවරු සංගයාට මේ ලංකාදීපේ පිරිකරක් විදියට පෝජා කරල තියන. දුොට එහම භූමියිකම අපිමේ පිනුංගහන්නේ. එහම භූමියකතම අපිමේ හැසිරෙන්නේ. එතුට එහම භූමියක මිනිසුන්ගේ තියෙන මති්‍යා දුෘෂ්ටිය නං එහම භූමියක මනිසුන්ගේ හැසිරීම් අන්තිම අපරසන්න නං එහම භූමියක මනිසුන්ගේ හරද සාක්ෂය තමනයක් නැත්තං තිසාරනයේ නැත්තං එහෙම ජාතියකට ශද්ධාව නැත්තං සීලයක් නැත්තං සතියක් නැත්තං සමාධයක් නැත්තං යෝනිසව මනසිකාරයේ නැත්තං බොජ්ජංග ධර්ම නැත්තං පින්න්නත්නි මීට වඩා දෙයක් බලාපොත්තුවඉට බෑ මේ පවතින තත්තති නො නේද මීට වඩා දෙයක් බලාපොරත්තුවන්න බෑ. ොකද මේ භූමියදිහා බලාගත දෙවිවරු ඉන්නවා. පින්වස්න මේ වෙන කොට ලංකාවට විශා අසුර බලපෑමත් තියෙනවා. ඒ අසුර බලපෑම වැඩි වනේ මේ භූමියේ හිට සමාධිට්ික දෙවිවර භූමියත්තැරයා ශසා ලසුර බල පැෑමත්තේෙනවා ඒනිසා ලංකාේ මිනිසු තිසරණය තුළ ශක්්‍යතිමත්තුුණනොතුන් ලංකා මිසු ගුණදධර්ම ත ශක්තිමත්තු වනොත් එතන තමයි පින්වත්ී ැකවරයක් යෙන්නේ. නැත්තන් මේ පවතිනා අර්භුදකාරි තත්ත්වයන් විධ විදිහට පිසගඩ මෙහහි ප්‍රශ්න විසඳගන්න ක්‍රම පාචිකලාලට පිසඳ දෙන්න. එසම් මමඔබට කියන්නේ බුදුරජාණන් වහන්සගේ නාමී ගුණධර්ම දෙවුණු කරන්න පටන්ගඩ. ඒ ගුණධර්මී විසින් මේ පවතින තත්ත්වය විසධවි. ොකද ඒකට හේතුව තමයි ඇහැට පේෙ නැති අපි නොහිතන විදිේ බලපෑම් පවා මේ භූමියයට හරියට තියෙනවා කලින් ලංකාදීපි හරියට බැබැලුණා දැන් හරියට ලංකාදීපි මහා අඳුරු ගහාාවක්කොන්ගේ අඳුරු ගුහාාවක් වගේ හැයි අසුර බලපෑම් ඉච්චරට වැඩී දෙම් බලන් මත පිවෙතර කොච්චර ගරහනවාද ලංකාව ධාතු මන්දිරයක් වගේ තැනක් ඒවට කොච්චර ගරහනවාද යම් කෙනෙක් බුදුරජාණන් වහන්සිට බද්ධ පූජාව තියෙනවානම් ඒක කොච්රගරහනවාද. ඉතින් මෙබඳු ආකාරය ගැරැහීම් කරනකොට සත්පුරුෂ දෙවිවරු මේ භූමය අලගන දීද. සම්මාධිට්ටික දෙවිවරු භූමි අත්තරිනවාවිනා කවරක් කරන්නද. හැබැට පිසරනක්තිේ නොමුකද බදුරජාණන් වහන්ස පිරිනිවම් පාන්් කිට්ටුවෙලා සක්‍ර දේවේන්ද්‍රයට කියනවා පතිට්ටිස්සතති දේවන්ද ලංකායම් මම සාසනං දේවේදරය ලංකාවේ තමයි අනාගතයේ බුද්ධ සාසනය පහිටන්නේ. ඒනිසා දේවේන්ද්‍රයේ ලංකාවේ බුද් සාාසනය ආරක්ෂා කරන්න කියලා දෙවියන්ට මතු කර ලතියෙනවා එනිසා ඒ දෙවියුණුගේ ආකාශයමට ලබාගන්න පුළුවන් ඒකට ක්ති එකම ක්‍රමේ තමයි. සද්ද සීල සුත තියාග ප්ඥා කෙන ගුණධර්ම මත එකතු වෙන එක. එතටඒ ගුණධර්ම මත එකවීම මත පුළුවන් තමන්ට ධර්මය තුළින් රැකවරණයක් හදාගෙන ගුණධර්ම දියුණු කරන නිස්සරහට යද පුළුවන්කම තියෙන.